ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම දිස්නා යමුනා කුමාරී මම වත්රජිත් සෞම්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්තේ ශිෂ්‍ය පාඩ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% ප්‍රතිශතයකට සීමා කිරීමට රජයේ අවධානය ගම්පෙරළිය කඩනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය උතුරේ ජල්ගල්මෙන් පසු නිවෙස් පලා ගිය ජනතාවට සති දෙකක් සඳහා වියලි ආහාර ලබා දීමට පියවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දෙයි ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කිරීම ලබන පසුවෙනිදා ජනපති ප්‍රධානත්වයෙන් මාතලේ අලි විහාරයේදී චීනෙන් සාර්ථක ලෙස සඳවතට රොබෝ යානයක් මුලින්ම දේශීය පුවත් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වේ මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය ඉලක්ක ඉටු කර ගැනීම සඳහා අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි විය. එම යෝජනාවෙන් රජයේ ආදායම දළදේශ නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි කිරීම සහ රජයේ පුනරාවර්තන වියදම දළදේශ නිෂ්පාදිතයෙන් 15%කට සීමා කිරීම යන අරමුණුද ඉටු කර ගැනීමට බලාපොරොත්තු වේ. රජයේ ආයෝජන දළදේශ නිෂ්පාදිතයෙන් 5.5% ප්‍රතිශතයක පවත්වාගෙන යාම හා නොපියු රාජ්‍ය ණය දළදේශ නිෂ්පාදිතයෙන් 70%කට වඩා අඩුවෙන් පවත්වාගෙන යාමද මංගල සමරවීර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වේ. යනුව 2019 වර්ෂය සඳහා භූ ජාතික අයවැය යටතේ දැනට සිදු කරමින් පවතින රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණ අනුව ඉටු කරගත හැකි වනු ඇත. 2021 වර්ෂය වන විට අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති මෙම මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය. අමාත්‍ය මණ්ඩල තීරණ කිහිපයක් දැන් ද්විතීක අධ්‍යාපනයේ වැඩිදියුණු කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන කේන්ද්‍ර පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි. ඒ යටතේ අංග සම්පූර්ණ ජාතික ඊ ඉගෙනුම් සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයක් වයඹ පළාතේ ස්ථාපනය කිරීමටත් තවත් අධ්‍යාපන තොරතුරු සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථාන දෙකක් දකුණු හා නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින්ද පිහිටුවීමටත් නියමිතයි. මීට අරමුදල් සැපීමට දකුණු කොරියාවේ ආනයන හා අපනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගතා අරමුදල එකඟ වී ඇත. එම අරමුදල් සපයා ගැනීම සඳහා අවශ්‍ය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙයටතේ ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය, මාර්ග නවීකරණය, පාසල් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැලසීම, පාසල් ක්‍රීඩා පිටි, සතිපොළ හා හරිත උයන ඉදිකිරීම, ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම, විදුලි බලය ලබා දීම, නිවාස සංවර්ධනය හා ඉඩම් ඔප්පු ලබා දීම ආදී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එක් මැතිවරණ කොට්ටාසයකට ලබා දෙන මුදල රුපියල් මිලියන 300 කි. එම සංවර්ධන වැඩ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා 2019 වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 48ක ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිණිස අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී. කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතියක් ස්ථාපනය කිරීමට අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙයටතේ කොටුව බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට මලබේ ඩිපෝව දක්වා දුම්රිය ස්ථාන 16කින් සහ කිලෝමීටර 17ක දිගින් යුත් සැහැල්ලු දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට නිමිතයි. මෙය ජපන් යෙන් මිලියන 246,641ක ආයෝජනයක් සහිතව ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ඉන් යෙන් මිලියන 2,415ක මුදලක් ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගතා ආයතනය එකඟ වී තිබේ. කොළඹ නගරයේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කොළඹ නගරයේ පිරිසිදු හා ප්‍රසන්න පරිසරයකින් යුත් නගරයක් බවට පත් කිරීම මෙම ව්‍යාපෘතිය අරමුණයි. මෙමගින් කොළඹ නගරයේ පැල්පත්වාසී නව නිවාස සංකීර්ණයන්හි පදිංචි කිරීම නාගරික ඉඩම් වඩාත් ප්‍රශස්ත අන්දමින් උපයෝජනය කිරීමට නියමිතයි. මේ ඇමරිකානු ඩොලර් මිලියන 287ක ආයෝජනයක් සහිතව සිදු කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය නිවාස ඉදිකිරීම, ඉඩම් නැවත සංවර්ධනය කිරීම, තාක්ෂණික සහාය සහ ව්‍යාපෘති කළමනාකරණ යන ප්‍රධාන සංරක්ෂකයන් තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙනු ඇත. එසදා වන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි. උතුරු පළාතේ ජලගැල්මෙන් නවතැන් වී ආරක්ෂිත ස්ථානවල සිටි පවුල් සුළු සංඛ්‍යාවක් හැර සෙසු සියලු පවුල් යළි නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
සියලු පවුල් සඳහා සති දෙකක කාලයකට වියලි ආහාර ලබා දීමට පියවර ගැනීමයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පලාතේ විපතරපත් වූවන්ගේ පහසුකම් පිළිබඳ සොයා බැලීමේ අරමුණින් කථානායක කරූ ජයසූරිය මහතා සහ තවත් මැති ඇමතිවරු පිරිසක් අද කිලිනොච්ච ප්‍රදේශයේ චාරිකාවක නිරත වූහ. කිලිනොච්ච දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත්විණ. අවතැන් වූවන්ගේ ජීවිත යථාවත් කිරීම ගැන මෙහිදී සාකච්ඡා වී තිබේ. නිවාස 500කට වැඩි සංඛ්‍යාවක් පූර්ණ වශයෙන් හානි වී ඇති අතර අර්ධ හානි 4000 ඉක්මවයි. ඒවා වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක උපරිමයක් දක්වා වන්දි ගෙවීමේ මූලික අදියර දැන් ආරම්භ වී තිබේ. සහන සේවා සඳහා විශේෂ කණ්ඩායම් කිහිපයක්ද යොදවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටී. මෙහිදී පවුල් 90ක් සඳහා රුපියල් 90,000 බැගින් මුදල් ප්‍රදානය කෙරිණ. පාසල් ළමුන් සඳහා ලංකා බැංකුවෙන් පාසල් උපකරණද ලබා දී තිබේ. අපි ආවේ අපේ සහෝදරකමට අපි මේ ජනමේ ජනතාවේ තියෙන ප්‍රශ්න උනායි කියලා බලලා ඉස්සලා ජනාධිපති වාග්මෙන්තුරල ඒකවල අවදාන අමාත්‍යතුමන්ල ඇවිල්ලා හොඳලා ගියා. දැන් ජන ජීවිතය යථාර්ථයට පත් වෙනවා බලන තමයි පාර්ලිමේන්තුවේ අපි සමග පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු උපදෙනෙක් ආවා බලලා. මේ අතර කිලිනොච්චි හා මුලතී උදිස්ත්‍රික්කවල පාසල් ළමුන් 2000ක් වෙනුවෙන් උපකරණ බෙදා දීමට පියවර ගැනේ. ඒ යටතේ ළමුන් 750ක් වෙනුවෙන් කිලිනොච්චි කණ්ඩාවලී මහාවිද්‍යාලයේදී පාසල් බෑග් ඇතුළු උපකරණ ප්‍රදානය කෙරිණ. අමාත්‍ය පාටලී චම්පක රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණ. නාගරික සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සුබසාධක සංගමයෙක්ව මේ සහන සේවා වැඩසටහන ක්‍රියාවට නැන්විය. පාසලට පුස්තකාලයක් ලබා දීමටද අනුමැතිය පළවිය. හානියටපත් ගම්මාන 3ක් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වී තිබේ. ගම්මානවලට ප්‍රවේශ වන මාර්ග සංවර්ධනය සඳහා ප්‍රතිපාදන ලබා දෙන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට නියම කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. අධිපතිතුමා හිදී පක්ෂේ කාන්තා හා තරුණ සංවිධානය මෙන්ම නීතිඥ හා උපාධිධාරී සංගමය සහ වෘත්තිවේදීන්ගේ සංගමය ඇතුළු අනුබද්ධ සංවිධානවල නියෝජිතින්ද හමු විය. අනතුරුව එම අනුබද්ධ සංවිධානවලට අයත් කාර්යාල නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ඒවායේ කටයුතු පිළිබඳව විමසා බැලුවේය. පක්ෂයේ සියලු අනුබද්ධ සංවිධාන ප්‍රතිසංවිධානයට ලක් කරමින් ඒවායේ ක්‍රියාකාරී දායකත්වය පක්ෂය වෙනුවෙන් ලබා ගැනීමේ හැකියාව සොයා බැලීය. ශක්තිමත් ජනතාවාදී පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සමාජිකයෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෘත්තිවේදීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙකුගේ උපන්දින සැමරුමටද ජනාධිපතිතුමා එක් විය. රැස්වීමේ අනතුරුව මැති ඇමතිවරු කිහිප දෙනෙක් මාධ්‍යයට අදහස් පළ කළහ. මහින්ද මහත්තයත් මෛත්‍රීමාල මහත්තයත් එකතු වෙච්ච ඒ එකමුතුකම බිඳිලා නැහැ. ඒක ශක්තිමත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ශක්තියත් එක්ක අපි ඉස්සරහට යනවා. ජනාධිපතිතුමා ඇවිල්ලා පක්ෂ මූලස්ථානයේ නිරීක්ෂණය කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡාවක් ඉදිරි පැවැත්තුවා. එක කණ්ඩායමක් විදිහට ගියොත් තමයි ජයග්‍රහණ ලබන්න පුළුවන් වෙන්නේ. වෙන්ුණොත් ඒකේ වාසිය වෙනත් කට්ටියකට යනවා. මැතිවරණ ජයග්‍රහණයට අවශ්‍ය කරන කටයුතු සංවිධානය කරන්න සූදානම් කරන්න මේ අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකු අද මාධ්‍ය හමුවක් කැඳවා තිබින. පක්ෂයේ මතවාදය තුළ අරගලයක් සිදුවෙනවා නම් ඒ අරගලය නිවැරදිව ජයග්‍රහණය කර ගැනීම සඳහා තමයි අපි මේ උත්සාහ කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවැරදි මතවාදයට ගැනීම සඳහා අපේ සිළු දෙනාගේම තනතුරු තානාන්තරවලට වඩා අපේ හෘද සාක්ෂියත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති බැඳීම තහවුරු කිරීම තමයි අපි මේ උත්සාහ කරන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරලා සුරක්ෂණය කරලා ඒක වර්ධනය කරන්න. අතිගරු ජනාධිපතිතුමාට අපේ තියෙන මේ ඉල්ලීම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත නිවැරදි මාවතට ගේන්න ඕන. අපි හැමතිස්සෙම වැටිලා ගොඩනැගිච්ච ප්‍රක්ෂය සිරිමාමෙතනි 8 දෙනාගෙන් නැවත ආරම්භ කරපු ප්‍රක්ෂය. ඒ නිසා අපි මේක දන්නවා අපේ ජයග්‍රහණය තමයි අවසන් වෙන්නේ. ඒ නිසා ජයග්‍රහණය සඳහා මෙහෙවීම තමයි අපි මේ කරන්නේ. ඔය නායකයෝ කවුරුත් කොහේ එක එක පැත්තට ගියාට මුද්දාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා ඉඳලම අදත් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජීවන සඳහා උන්නති සඳහා දිවිහිමියෙන් කටයුතු කරගෙන ගිය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ අලගයක් ගෙන යන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි රජයක් ඒකාන්ත වශයෙන්ම පිහිටනවා කියන එක අපි මේ වෙලාවේ බය නැතුව තමුන් වහන්සේලා ඉදිරියේ කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා නොනවති මේ ගමන යනවා කියන පැහැදිලි පොරොන්දුව මම දෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරු කිහිප දෙනෙකු අද පැවති මාධ්‍ය හමුවේදී පළ කළ අදහස් පිළිබඳව එම පක්ෂයේ මහලේකම් සහ පාර්මිතු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් අදහස් පළ කළහ. අපේ පක්ෂයේ කීප දෙනෙක් හොරගල් අහුල අහුල වටේ කැරකෙන්නේ මොනහරි ඉද ප්‍රස්තාවක් අරගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ඇතුල් වෙලා අමාත්‍යංශවල තමුන් යම් යම් දේවල් හදාගෙන තිබේවා අපහු ගන්න කටයුතු කරමින් ඉන්න. හැබැයි මේ අය සටන් පාට කීපයක් කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙමින් තිබුණේ අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉන්නේ. කියන අපි දියුණා. අද නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙනල්ලා තියෙනවා අපේ පිරිස ළඟ. ඒ නිසා අපි හරි ශක්තිමත් දැන්. අපි එක කියන්නේ අපි ඕන වෙලාවක ඕනම මැති උරුමයකට යන්න කැමති. එතුමියට තියෙන ප්‍රශ්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරා. ඉතින් මේ මහා පෞද්ගලික වෛරයක් පිරිමහන්න තමයි මේ යන්නේ. ඒක මෝඩකම ඇරෙන්න, කුහකකම ඇරෙන්න වෙන කිසි දෙයක් නැහැ. ගුවාකෝ දිස්ත්‍රික් සංවිධායක කොහොමටත් ඔය කලබල වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමා පහුගිය සංවිධායක රැස්වීමද කිව්වා මම දිස්ත්‍රික් සංවිධායකව ඉවත් කරනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඒ අය අතර අධිග්‍රහණ දේශපාලන දීගය සාර්ථක කරගන්නට අවශ්‍ය කරන දේශපාලන වැඩපිළිවෙලක් දැන් සාකච්ඡා කරමින් පවතිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පුදුජන පෙරමුණත් අනෙකුත් සියලුම ප්‍රගතිශීලී බලවේග ඒක රාශි වෙච්ච UNP විරෝධී මහා සන්ධානයක් ගොඩනැගීමේ කටයුත්තේ යනුව දැන් මේ වෙනකොට පක්ෂ නායකයින් සාකච්ඡා කරලා තිබෙනවා. එදින කතා කරපු සහෝදරරු කතා කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුදුජන පෙරමුණත් එක්ක එකතු වීම පිළිබඳ ප්‍රශ්න. ඉතින් අපි අහන්න කැමති එනම් අපි ගිහලා එක්සත් ජාතික පක්ෂත් එක්ක එකතු වෙන්න කියලා. අපිට තේරෙනවා මේකේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. මේ පක්ෂය දැන් තුන්වෙනි වතාවටත් කඩන හදන පිරිසක් තමයි ඉන්නේ. හැමදාම පක්ෂය කඩන්ඩ දරපු හැම වෑයමකම කියලා තියෙන්නේ පක්ෂේ බේර ගන්න යනවා. ජනාධිපතිතුමා ඉතාම නිවැරදිව කිව්වා පළාත් පාලන මැතිවරණ වලින් පස්සේ පරාජයට හේතුව ඒ ආණ්ඩුවත් එක්ක හිටීමේ විපාකය නිසා තමයි මහ ජනතාව ඉතාම නිවැරදිව තක්සේරු කරලා අපිව පරාද කරලා මේ බෝට්ටු පක්ෂයට ඡන්දෙ ලබා දුන්නේ. ඒ වටහා ගැනීම දරා ගන්න බැරි කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායම් අර එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත් එකක් ඉටු කරනවා වෙන කාගේ හරි ඕනෑකමක් මත. විදුලිපල මණ්ඩලය කාර්යක්ෂම ආයතනයක් බවට පත්කොට වැඩි මූල්‍යවාසියක් පාරිභෝගික ජනතාවට ලබා දීම වත්මන් රජයේ අරමුණ බව අමාත්‍ය රවි කණ්ණනායක මහතා පවසයි. විදුලි බල ශක්තිය අඩුවකින් තොරව රටට ලබා දීමට ගත හැකි කඩිනම් පියවර නොපමාව ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියේය. විදුලිපල මණ්ඩලයේ ඉංජිනේරුවන් සමග ඊයේ සවස සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මීට එක් වූහ. පාරිභෝගික මුල් කොටගෙන ඊට පස්සේ රටේ අවශ්‍යතාවය ඉටු කරගෙන ආයතනයේ අභිවෘද්ධියට වැඩ කරන්න ඕනේ කියන එක තිබෙනවා. හැබැයි කරන ගමන නොයෙක් තීන්දුව ගන්න අවශ්‍යයි. හැබැයි කිසිසේත්ම පාරිභෝගිකයට මේකේ ප්‍රතිවිපයක් ඇති නොවන විදිහට කටයුතු කිරීම තමයි තියෙන්නේ. ඍජුවෙන් කිව්වොත් බිල වැඩි වෙන්න අපි ඉඩ දෙන්නේ නැති එක තමයි මෙතනින් කියන්න කැමති වන්නේ. හැබැයි කරන ගමන තියෙන අකාර්යක්ෂතාවය කොහොමද අඩු කරන්නේ? ඒක කරනකොට යම් තැන්වල තියෙන දූෂණ නැති වෙන්නද? ඒක තමයි අපිට අවශ්‍ය වන්නේ. අඩු කිරීම නෙමෙයි නැති කිරීම තමයි අවශ්‍ය වන්නේ. මොකෝ පාරිභෝගිකයට මෙතෙක් තුර හැම අවස්ථාවෙදිම මිල වැඩි කිරීමේ කතන්දර කිව්වට අඩු කරේ කොහොමද කියලා තාම පෙන්නලා නැහැ. ඒ නිසා තමයි අපේ ආණ්ඩුව තුල එවැනි දෙයක් කටයුතු කිරීම තමයි අපේ තියෙන අභිලාෂ. මේකේ දේශපාලනයේ හරියාකාරව තීන්දුව ගත්තේ නැති නිසා තමයි අද බිලියන් කියන්නේ කෝටි 5000ක අලාභයක් ගිය අවුරුද්දටද ඊට පෙර අවුරුද්දේ බිලියන් 70ක් ඒ වෙලා තියෙන්නේ. ඒව නිවැරදි කරන්න අවශ්‍යයි. මේක බල බල අපිත් මේක අනුමත කරොත් ඒක මම හිතන්නේ කිසිසේත්ම හරි දෙයක් නැහැ. ඒක දේශපාලනේ ඇඟිලි ගැසීම නවත්තලා නිවැරදි ගමනක් ඇති කිරීම තමයි අපිට අවශ්‍ය වන්නේ. හැබැයි ඒකේ අන්තිමට තියෙන්නේ රටේ ප්‍රතිපත්තිය කිසිසේත්ම දවස මොහොතකටවත් විදුලි බලය ඇන හිටින නොවන විදියට කටයුතු කිරීම තමයි අවශ්‍ය වන්නේ. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන පස්වෙනි දින මාතලේ අලු විහාරයේදී සිදු කෙරේ. ඓතිහාසික මාතලේ අලු විහාරයේදී ගන්ත්‍රාරූඪ කෙරුණු ත්‍රිපිටකය මෙරට ප්‍රථම ලිඛිත බෞද්ධ ග්‍රන්ථය ලෙස සැලකේ. ඒ පිළිබඳ සැකසුණු වාර්තාව ගෙනෙන්නේ ගාමිණී බණ්ඩාර මැණික් දිවෙල. මධ්‍යම පළාතට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ දර්ශනීය නකල්ස් කඳුවැටීන් වට වූ මධ්‍යගත නිම්නයකි. ක්‍රිස්තුපූර්ව 3 සීවස තරම් ඈත යුගයක ලිඛිත සාක්ෂි මාතලේ ලින් විහාරයේ හෙවත් අලු විහාරයේ පිළිබඳව හමු වී තිබේ. විහාර පරිශ්‍රයේ ඉතිහාසය රාවණ යුගයේ තරම් ඈත ඉතිහාසයකට දිව යන බව ඇතමුන්ගේ විශ්වාසයයි.
අනුරාධපුර රාජධානිය සොලි ආක්‍රමණයට ලක්වී සමස්ත දේශයම පරපතල නියකයකට මුහුණ දී සිටියේදී ත්‍රිපිටකය මෙම ස්ථානයේදී ග්‍රන්ථාරූඪ කිරුණු බව ඉතිහාසයේ සඳහන්. විශාල ගල් කුළු වලින් මේ ස්ථානය ආරක්ෂා වෙලා තියෙනවා. මේ ආරක්ෂාව නිසාම තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන්න සුදුසුම ස්ථානය මේ මාතලේ පිහිටි අලු විහාර පරිශ්‍රය කියන එක තෝරාගත්තේ. දෙවෙනි පෑතිස් යුගයේ අරිට්ඨ මහරහතන් වහන්සේගේ සිට මුක පරම්පරාවෙන් පවත්වාගෙන ආ ලෞතුරු දහම අලු විහාරයේදී උගත් විනයතර ධර්මතර භික්ෂුන් වහන්සේගේ දායකත්වෙන් එවකට උගත් පඬිරුවණක් ලෙස සැලකුණු බුද්ධකුසු හිමියන්ගේද සහය ඇතුව ග්‍රන්ථාරූඪ කළ බව සාසන ඉතිහාසයේ දැක්වේ. ගරු ජනාධිපතිතුමා, අපේ රාජ මහා මාත්‍යාදීන් විසින් අතීතයේ සිද්ධ කරපු සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ශ්‍රී සද්ධර්මයේ ආරක්ෂාවට කළ ක්‍රියාදාමය වර්තමානයේ තවදුරටත් තහවුරු කිරීමේ කාර්යයක් හැටියට ඒ පිළිබඳව අපේ ආශිර්වාදය මහා විහාර වෙනුවෙන් අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. සූත්‍ර පිටකය ආරක්ෂා කරගන්න ඕනයි කියන මතය සමාජගත කරමින් ජනාධිපතිතුමා මේ ආත්ම භාවයේම කරගත් උතුම්ම පින්කමක් හැටියටයි සලකන්නේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ලිඛිත තේරවාදී ත්‍රිපිටකය සමග ශ්‍රී ලංකාව ලොව තේරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානයේ බවට පත්විය. පුස්කොළපත්වල රචිත ත්‍රිපිටකය 1956 වසරේදී 2500 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්ති නිමිත්තෙන් සංස්කරණය කර නව තාක්ෂණින් මුද්‍රණය කරන ලදී. බෞද්ධ ජනතාව වසර 2300ක් පුරා අකණ්ඩව රැකින ආ ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාව සහිත ත්‍රිපිටකය වසර 2100කට පසු ලක්දිව රාජ්‍ය නායකයෙකු විසින් ජාතික උරුමයක් බවට පත් කරනු ලැබීම ඓතිහාසික කාර්යයකි. මාතලේ අලු විහාරය පිළිබඳ තවත් ප්‍රකට සහ ප්‍රකට ඓතිහාසික තොරතුරු රැසක් හෙට රාත්‍රිය 8 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවෙයි. හමුව ජනාධිපති නිල නිවසේදී අද උදේ සිදුවිය. නාවික හමුදාපති දුරේ වැඩ බහර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා හමුවීමේ සම්ප්‍රදාය ඉටු කරමින් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ජනාධිපති නිල නිවසට පැමිණියේය. සම්ප්‍රදායනුකූලව සමරු තිළිණ හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය. මේ අතර නව නාවික හමුදාපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අද පස්වරුවේ මුණ ගැසුණේය. මෙහිදී ඔහු අග්‍රාමාත්‍යවරයාට සමුරු තිළිණයක්ද ප්‍රදානය කළේය. අමාත්‍ය සාගර රත්නායක, අග්‍රාමාත්‍ය ආරක්ෂක උපදේශක විශ්‍රාමික මෙච් ජෙනරාල් සුමිත් බලසුරිය යන මහතුරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ. නව වසරේ ඉතාලියේ රෝම නගරේ පළමු දරු උපත සිදු කිරීමට ශ්‍රී ලාංකික යුවලක් සමත් වෙදේ. අවුරුදු උදාවේ තප්පර 10කට පසු උපන් බිලි දානම් කර ඇත්තේ ඉතාලෝ බණ්ඩාර ලෙසයි. අලුත උපන් බිලිඳාගේ දෙමාපියන් වන්නේ ප්‍රසාද් බණ්ඩාර සහ මදුභාෂිනී යාපායි. හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටියම යුවල මෙවන විට රෝමයේ සැන් පියට්‍රෝ නැමැති ස්ථානයේ වාසය කරති. උපත සිදු වී ඇත්තේ රෝමයේ සෙන්ට් පිලිප් නේරිස් රෝහල තුලයි. උපත් බර කිලෝග්‍රෑම් 4.83 වූ බිලිඳා නිරෝගී සුවයෙන් පසුවන බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. අලුත උපන් බිලිඳාට සුබ පැතීම සඳහා රෝම නගරාධිපතිනි වර්ජිනියා රැගීද රෝහලට පැමිණියාය. මහජන ක්‍රියාකාරී පෙරමුණේ මාධ්‍ය හමුවක් කොළඹ අද පැවැත්වෙන. 1978 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ව්‍යවස්ථාවට පැච් දාන්න ගිය හැම අවස්ථාවකදීම ඒ පැලස්තර ඇලවෙන්නේ නැති ස්වභාවයක් අපිට දකින්නට ලැබුණා. ඒ අලවපු හැම දෙයක්ම තවමත් පැලස්තරයක් හැටියට තියෙනවා. එසේනම් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට මේ රටේ අවශ්‍යකමක් තියෙන බව අපි සෑම දිනෙකම පිළිගන්නා අතර අපිට අවශ්‍ය වන්නේ ජාතිවාදීත්වයෙන් තොරව එක ජාතියකටවත් අසාධාරණයක් නොවන ආකාරයේ පැවති අධ්‍යක්ීම් සම්භාරය පාදක කරගනිමින් සමස්ත ව්‍යවස්ථා සංශෝධනයක්. මං ඉදන් මරණාධාර සමීතිකවත් මෙහෙම විවස්ථාවක් සංශෝධනය වෙලා නැතුව ඇති. විවස්ථාව දහන වතාවක් සංශෝධනය වුණයි කියලා කියන්නේ මේක විකෘතියක්, මේක අංග විකලභාවයක්. ඒ නිසා විවස්ථාවක් රටට අවශ්‍යයි. ඒක ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕනි. නිවාස නොමැති කලාකරුවන් සඳහා දෙවෙනිපුරා කලාගම්මාන 25ක් ආරම්භ කෙරේ. ව්‍යාපෘතිය මේ වසරේ සැප්තැම්බර් මාසයේ වන විට නිමා කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රංගන ශිල්පිනී අනුෂා සොනාලි ද සිල්වා මහත්මියට නව නිවසක් පිරිනැමීම වෙනුවෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද පැවති උත්සවයකට සහභාගි වෙමිනි. නාගරික ජනවාස සංවර්ධන අධිකාරියට අත් මොරටුව අඟුලාන සයුරුපුර නිවාස ව්‍යාපෘතියෙන් ඇයට මෙම නිවස ලබා දී තිබේ. සියලු පහසුකම් සහිත නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 30කි. මායෝපති නැමැති දුර්ලභ රෝගී තත්වෙන් පෙළෙන අනුෂා සොනාලිට ස්ථීර ආදාය මාර්ගයක් හෝ නිවසක් නොමැතිවීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටියාය. ආර්ථික ගැටලු උදෙසා රැකියාවක් නොමැතිව සිටි ඇගේ පුත්‍රයාට රැකියාවක් ලබා දීමට අමාත්‍යවරයා පොරොන්දු විය. රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඇතුළු කලාකරුවන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ කලාකරුවන්ට සුබසාධන වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ පුරෝගාමියා මගේ දයාවර පියාණන්. කලාපුර නමින් වෙනමම ඉඩම් බෙදලා දීලා නිවාස හදා ගැනීමේ ඒ අවස්ථාව රටට හඳුන්වා දුන්නේ මගේ දයාවර පියා. එතුමගෙන් පසුව කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ඇස් දෙකට පෙනෙන, කන්වලට ඇහෙන, හදවතට දැනෙන සේවාව අද ඉෂ්ට සිද්ධ වන්නේ අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ නායකත්වයේ ශක්තිය තුළ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරි නඩුව ලබන 11 වන දින යළි විභාගයට ගැනේ. ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී නඩුව අද විභාගයටගත් අවස්ථාවේදී මේ නියෝගය නිකුත් කෙරෙන. මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34කට ආසන්න රජයේ මුදලක් සවාදේ ලෙස පරිහරණය කර ඇති බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස චෝදනා ලැබ සිටිති. බේරුවල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළ ට්‍රෝල යාත්‍රාවේ හිමිකරු ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු ලබන 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවී ඉදිරියේය. අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ හිටපු ආරක්ෂක නිලධාරියා සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන නඩු පැවරීමට කටයුතු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවී කොළඹ අපරාධ කොට්ටාසයට අද නියෝග කළාය. ඒ පසුගිය ඔක්තෝබර් 27 වෙනිදා දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මුලස්ථානයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙනි. සැකකාර ආරක්ෂක නිලධාරියා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව කොළඹ ත්‍රිපුත්කල මහධිකරණය හමුවේ අද යළි විභාගයට ගැනිණ. පැමිණිල්ලේ නව සාක්ෂිකරු ලෙස නම් කර සිටින කැන්විල් හෝල්ඩින් සමාගමේ ගණකාධිකාරී මේනක රාජකරුණා මහතාගෙන් විත්තීය නීතිඥවරු හරස් ප්‍රශ්න ඇසූහ. වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම හෙට දිනට කල් තැබිණ. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහොඩේ. මිරිස්ස ප්‍රදේශයේ තල්මසුන් නැරඹීමට පැමිණෙන දෙස් විදේශ සංචාරකීන් ප්‍රවාහනය කෙරෙන බෝටු සේවාවන් ආශ්‍රිත පවත්නා ගැටලු විසඳීම කෙරෙහි විශේෂ අවධානය යොමු වේ. ඒ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද පැවැත්වෙන. උතුරු කළුතර ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් ප්‍රහාරයට යොදාගත් ගිනි අවිය සහ මෝටර් රථයද සමග අත්අඩංගුවට ගැනේ. ඔහුගේ නිවසේ තිබී තවත් තියුණු ආයුධ ගණනාවක් හමු බව වැටලීම කළ කළුතර උතුරු පොලිසිය පවසයි. සැකකරු පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබේ. පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයෙකු වන සමන් රත්නප්‍රිය මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදත් ප්‍රකාශයක් ලබා ගනී. ඒ පසුගිය දිනක පැවති මාධ්‍ය හමුවකදී ඔහු රට තුළ අරගලයක් නිර්මාණය වන ආකාරය සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ ප්‍රකාශයක් කළ බවට පිවිතුරු හෙළ උරුමේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත මහතා කර ඇති පැමිණිල්ලක් සම්බන්ධවයි. රුපියල් 1,80,000ක පමණ හෙරොයින් තොගයක් සමග සැකකරුවෙක් වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ. හෙරොයින් කිලෝ 1,517ක් ඔහු සතුව තිබූ බව පොලිසිය පවසයි. ඊයේ සවස වැටලීම කරන ලද්දේ කොළඹ දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසිනි. 38 හැවිරිදි සැකකරු මොරටුව මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙරට පළමු කීට විද්‍යාගාරයේ හික්කඩුව ප්‍රදේශයේ විවෘත කෙරේ. උත්සවයේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන. මදුරුවන්ගෙන් බෝවන රෝග පිළිබඳව මෙහිදී පරීක්ෂණ පැවැත්වෙන අතර රෝග මර්ධනයටද පියවර ගැනේ. තමන්ට හිමි දීමන ලබා දෙන ලෙස ඉල්ලමින් හලාවත වැවිලි සමාගමේ සේවකයෝ උද්ඝෝෂණයක නිරත වෙති. එය හලාවත පුත්තලම මාර්ගයේ පිහිටි එම සමාගමට අයත් ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිටදී අද පැවැත්වින. උතුරු පළාතේ තවදුරටත් බිම්බෝම්බ සහ මර උගුල් පවතින ප්‍රදේශවල ඒවා ඉවත් කිරීමේ විශේෂ සැලැස්මක් සකස් කෙරේ.
ඒ ක්‍රියාවට නැංවීමෙන් සියලු බිම්බෝම්බ ඉවත් කර ආරක්ෂාව තහවුරු කොට යළි පදිංචි කිරීම කඩිනමින් සිදු කළ හැකි බව බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධාන පෙන්වා දෙයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය කොටුව තුම්රියපොළ ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක නිරත විය. වසදමා ඇති රජරට විශ්වවිද්‍යාලය යළි විවෘත කරන ලෙසත් පන්ති තහනමට ලක්ව ඇති සිසුන් 12 දෙනෙකුගේ එම තහනම ඉවත් කරන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ. නව වසරේ රාජකාරිය ආරම්භ කිරීම නිමිත්තෙන් ලංකා බැංකු මූලස්ථානයේද විශේ෷ උත්සවයක් පැවැත්වින. උතුරේ ගං වතුරෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් ආධාර බෙදා දීමේ වැඩසටහනක්ද ලංකා බැංකු මූලස්ථානයේ විසින් සංවිධානය කරනු ලැබීය. එක්රැස් කළ බාණ්ඩ උතුරේ ප්‍රදේශ කිහිපයකදී බෙදා හැරින. සරච්චන්ද්‍ර ජයකොඩි සම්භාවනා සාහිත්‍ය මහෝත්සවයේ හොරණ පොකුණු විට කිත්සිරිමෙවන් රජමහා විහාරස්ථානයේදී පසුගියදා පැවැත්වෙන. ප්‍රවීණ සාහිත්‍යදරයෙකු සරච්චන්ද්‍ර ජයකොඩි මහතා අනුස්මරණය කරමින් ඒ සංවිධානය කෙරින. ප්‍රධාන සාහිත්‍ය දේශනයේ පවත්වනු ලැබුවේ ප්‍රවීණ පරිවර්තකයෙකු සහ ලේඛකයෙකු වන චූලානන්ද සමරනායක මහතා විසිනි. කලා සාහිත්‍ය ඇතුළු විවිධ ඉසව් ඔස්සේ ප්‍රදේශයේ උන්නතියට දායකත්වයේ සැපයූ විශිෂ්ටයන් දස දෙනෙකු අගයමින් මෙහිදී සම්මාන පිරිනැමින. චීනය සාර්ථක ලෙස සඳ මතට රොබෝ යානයක් ගොඩ බස්වයි. චන්ද්‍රයාගේ මෙතෙක් ගවේෂණයට ලක් නොවූ ප්‍රදේශ වෙත කෙරුණු ප්‍රථම ගවේෂණ මෙහෙයුමද මෙයයි. චැංගී ෆෝලෙස නම් කර ඇති යානය චීනේ වෙලාවෙන් අද උදේ 10:26 සඳේ අඳුරු ප්‍රදේශයට සාර්ථක ලෙස ගොඩ බැස්වීමට විද්‍යාඥයෝ සමත් වූහ. එය සඳේ දක්ෂිණ ද්‍රව්‍ය ආසන්න ප්‍රදේශයකට ගොඩ බැස් වූ බව වාර්තා වේ. එහි පාෂාණ ගවේෂණය සිදු කිරීමට නියමිතයි. ඉතාලියේ උතුරු කොරියානු තානාපතිවරයා පලායයි. ඔහු සහ බිරිඳ රහස්ගතව බටහිර රටකට ගොස් දේශපාලන රැකවරණ ඉල්ලා ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හටගෙන තිබේ. කාන්තාවන් සඳහා තහනම් කර ඇති සබරිමලයේ කෝවිලට ඇතුළු වීමට කාන්තාවන් දෙදෙනෙකු සමත් වීම විරෝධතාකරුවන්ගේ දැඩි කෝපයට හේතු විය. නව වසරේ උදාවත් සමග මධ්‍යධරණි දූපත් වන සයිප්‍රස් රාජ්‍යයේ උතුරුදිග වෙරළටෝපෙන් මුහුදේ ටොනේඩෝ කුණාටුවක් හටගත්තේය. ඉතා හොඳින් දිස් වූ කුණාටුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැත. ශ්‍රී ලංකාව සමග පළමු එක් දින ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජයගැනීමට නවසීලන්තය සමත් වේ. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවර 50 ඇතුළත කඩලු 7ක් දැමී ලකුණු 371ක් රැස් කළහ. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිලට පන්දුවර 49කදී සිළු දිනක් දැමී ලබාගත හැකි වූයේ ලකුණු 326ක් පමණි. නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වෙන කාසි වාසිදිනු නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළහ. ඉනිම ආරම්භ කරනු ලැබුවේ මාර්ටින් ගප්‍රිල් සහ කොලින් මුන්රෝ විසිනි. මුන්රෝ ලකුණු 13කට දැවී ගියේය. දෙවෙනි කඩුල්ල සඳහා ගප්‍රිල් සහ නායක කේන් විලියම්සන් ලකුණු 163ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ. විලියම්සන් ලකුණු 76යි. දක්ෂ පිතිහරඹයක නිරත වූ මාර්ටින් ගප්‍රිල් 101 දින ක්‍රිකට් දිවියේ 14 වන ශතකය වාර්තා කිරීමට සමත් විය. රොස් ටේලර් ලකුණු 54ක් රැස් කළේය. ජේම්ස් නීෂම් පන්දු 13කට පමණක් මුහුණදී 6 පහර 6ක්ද සමග නොදෙවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 47කි. තිසර පෙරේරාය වූ ඉනිමේ 49 වන පන්දුවාරයේදී නවසීලන්තයේ ලකුණු 34ක් රැස් කළ අතර එක් දින ක්‍රිකට් පිටියේ පන්දුවාරයකට වාර්තා වූ වැඩිම සිව්වන ලකුණු සංඛ්‍යාව මෙය. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකයි. ඔවුහු ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 119ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ. ධනුෂ්ක ලකුණු 43කට දැවී ගියේය. පන්දු 50කදී 4 පහර 8ක් සහ 6 පහර 3ක් සමග නිරෝෂන් දික්වැල්ල රැස් කළ ලකුණු සංඛ්‍යාව 76කි. කුසල් ජනිත් පෙරේරා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පන්දු 86කදී 4 පහර 13ක් සහ 6 පහරක් සමග ලකුණු 102ක් ලබා ගත්තේය. ඔහු සිය එක් දින ක්‍රිකට් දිවියේ වාර්තා කළ සිව්වන ශතකයමයයි. 2017 වසරේ ඇන්ජලෝ මැතිව්ස් වාර්තා කළ ශතකයෙන් පසු එක් දින තරගයකදී ශ්‍රී ලංකා වෙනුවෙන් පිතිකරුවෙකු ශතකයක් ලබාගත් පළමු අවස්ථාවද මෙයයි. පන්දු යැවීමේදී ජේම්ස් නීෂම් ලකුණු 38කට කඩලු 3ක් බිඳහෙළීය. He'll finish with 187 and Matt Henry and he's far from happy.
ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රති ප්‍රකාශ ශ්‍රේණිය මාවට පත්වනවා. අයිබෝවන්.